උණුසුම්පුවත් ලැබසෙනින් ගෙන එන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම්පුවතක්. රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අද ආරම්භ වෙනවා. මෙම වසරේ මාස 6ක් ගත වියත තවමත් ක්‍රියාත්මක වන්නේ පළමු පාසල් වාරයයි. ඒ අනුව පාසල් විෂය නිර්දේශයේ පළමු පාසල් වාරයට අදාළ කොටස නියමිත කාලයට අවසන් කර ගැනීමට හැකියාව පවතින්නේදයි අප අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක පැවසුවේ ඒ සම්බන්ධයෙන් වෙන විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව හා එහිදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න බවයි. මේ අතර පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිලයදුම් රෙදි චීනෙන් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වෙනවා. අවශ්‍ය ප්‍රමාණයෙන් 50%ක් ලබා දීමට චීනය මේ වන විටත් එකඟතාවය පළ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අප සම්බන්ධයෙන් කළ විමසීමේදී පැවසුවේ. කෙසේ වෙතත් පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිලයදුම් රෙදි සම්පූර්ණ තොගේ චීනෙන් ලබා ගැනීම සඳහා එළඹෙන සතියේ මෙරට චීන තානාපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළා. මේ අතර 2023 වසරට අවශ්‍ය පාසල් පෙළපොත්වල මුද්‍රණ කටයුතු මේ මාසයේ අවසන් වන විට ආරම්භ කළ යුතු වෙනවා. ඒ සඳහා ඉන්දීය ණය ආධාර යටතේ පෙළපොත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යංශයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා. මෙවැනි උණුසුම් පුවත් ලදසින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.